අයිබෝන් කියලා පිළිගන්නවා ස්මෘති වෛද්‍ය මධ්‍යස්ථානයට. ඉතින් අද මගේ මාතෘකාව උනේ කැන්සර් පේෂන්ලා ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි කෑමට සුදුසු ආහාර මොනවද කියලා. ඉතින් මෙතනදී කෑමට සුදුසු ආහාර වගේම නොසුදුසු ආහාරත් කැන්සර් එකක් නැති කෙනෙකුට කැන්සර් එකක් හැදෙන්නේ නැතුව ආරක්ෂා වෙන්න ගන්න පුළුවන් ආහාර වර්ගත් මොනවද කියලා අද කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකෙදී විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ආයුර්වේදයේ තියෙනවා සත්ව රජස් තමස් කියලා දෙයක්. ඉතින් මේ කොන්සෙප්ට් එකට අනුව තමස් කියලා කියන්නේ කෙනෙකුගේ මෝහය. එහෙමනම් මෝහය වඩන ආහාර මොනවද? මේකෙදී විශේෂයෙන්ම ඉන්ටර්නෙට් එකේ ඔයගොල්ලෝ ගහලා බැලුවත් ලිස්ට් එකක් වෙනවා තාමසික් ෆුඩ් කියන එක යටතේ. ඒතර තාමසික් ෆුඩ් කියන්නේ එහෙම නැත්නම් තමස් ආහාර කියලා කියන්නේ ඒකේ අංක එකේ උඩින්ම ඉන්න දෙයක් තමයි සොසේජස් කියලා කියන්නේ. ඊට අමතරව ගැඹුරු තෙලේ වදින ආහාර සමහර වෙලාවට අපි ෂෝටිස් වර්ග ගන්නවා එළියෙන් එකම තෙලේ නැවත නැවත බෙදලා. දැන් අද තෙල් ඉතුරු වුණොත් ඒව ඊළඟට පාවිච්චි කරනවා. ඒ වගේම තමයි සමහර පිරි පහදු කරන ලද තෙල් වර්ග. ඒ කියන්නේ හොටෙල්ස් වලින් අයින් කරන තෙල් බ්ලීච් කරලා නැවතත් ඒව මාකට් එකට ඇවිල්ලා ඒව පාවිච්චි කරනවා ගොඩක් වෙලාවට රෙස්ටොරන්ට් වල වගේ තැන්වල. ඉතින් මේ අපි ක්ෂණික ආහාර ගන්න කෙනුත් අපිට මේ කැන්සර් කාරක වලට හේතු වෙන. එහෙම නැත්නම් මේ තාමසික් ෆුඩ් ගන්න කෙනුත් කැන්සර් වලට හේතු කාරකයක් වෙනවා. ඉතින් ඒ වගේම තමයි අධික ලෙස පැණි රස ගන්න එක සහ ඒ වගේම නිතර නිතර අපි ප්‍රොසෙස් කරපු ආහාර. ඒ කියන්නේ ප්‍රොසෙස් කරනවා කියන්නේ ස්වභාවික தත්ත්වය පවතින්නේ නැහැ. අපි ඒවා එක එක රසායනික කර්ම වලින් හරි එහෙම නැත්නම් තව තව ඇඹරුම් ක්‍රම වලින් එහෙම කල් තියා ගන්න දේවල් පාවිච්චි කරලා අපි තියෙන தත්ත්වෙන් වෙනස් කරපු ආහාර. ඉතින් මේ වගේ ආහාර ගන්න එකත් කැන්සර් වලට හේතුවක්. ඉතින් ලංකාව වගේ රටක හරිම පහසුවෙන් අපිට කැන්සර් වලින් පරිස්සම් වෙන්න පුළුවන් ආහාර බහුලව හොයාගන්න තියෙනවා. ඒකෙදි විශේෂයෙන්ම ඇත්තටම කැන්සර් එකකට හේතු වෙන ප්‍රධාන කාරණයක් තමයි බවල්ස් හොඳට වැඩ කරන්නේ නැති එක. ඉතින් මේ බවල්ස් මූවමන්ට්ස් එහෙම නැත්තම් බඩවැල් හොඳින් වැඩ කරන්න පුළුවන් විටමින් B සහ විටමින් K වලින් රිච් වෙච්ච ගොඩක් පළතුරු වර්ග තියෙනවා. ඉතින් මේකෙදි වරකා, ඒ වගේම දුරියන් කාලයට දුරියන් කන්න පුළුවන්, ඒ වගේම විශේෂයෙන් කටුවනෝදා මේ වගේ පළතුරු වගේම බෙරීසුත් එක එක විදිහට ලංකාව බහුලව අපිට දකින්න තියෙනවා. ඉතින් බෙරීස් වර්ග කොහම ස්ට්‍රෝබෙරි තියෙනවා, ඊට පස්සේ එක එක දම්මාදම් ඒ වගේ දේවල් ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම තව දෙයක් තමයි විශේෂයෙන්ම මේ කැන්සර් කාරක ශෛල අපේ ශරීරයෙන් ඉවත් කරන්න සහ පාලනය කරන්න පුළුවන් විශේෂ වර්ණක සහිත ආහාරවලටත්. අතීතයේ පටන්ම වදමල් වලින් හදපු දියර වර්ග, ඒ වගේම කටරොළු මල් වලින් නිල් කටරොළු වලින් විශේෂයෙන්ම හදපු පාන වර්ග අපි මුතුන් මිත්තු පානය කරලා තියෙනවා. ඉතින් මේකට හේතුව තමයි මේ විශේෂ වර්ණක වලට පුළුවන් ශරීරයේ තියෙන කැන්සර් කාරක ශෛලිය ඉවත් කරන්න. ඒත් එක්කම මේ වගේ වර්ණක ආහාර වලට විශේෂයෙන්ම තද කොළ පැහැති ආහාර, ඒ වගේම කහ පැහැති තැඹිලි පැහැති ආහාර වර්ගත් සපෝට් එකක් වෙනවා. ඒව අතරින් කරවිල විශේෂ ගුණයක් තියෙන ආහාරයක්. ඒ වගේම තමයි කොමඩු වල විශේෂයෙන් මේ කොමඩු කරවිල සහ අනෝදා පාවිච්චි කරනකොට ඇටත් එක්කම පාවිච්චි කරන්න පුළුවන් නම් මේවයින් ලබා ගන්න පුළුවන් න්‍යූට්‍රිෂන්ස් වැලියු එක ඉතාම ඉහළයි. ඊළඟට සමාජයේ බහුල වශයෙන් ඇහෙන වචනයක් තමයි ඇන්ටි ඔක්සිඩන්ට් ප්‍රොඩක්ට්ස්. ඇන්ටි ඔක්සිඩන්ට් ප්‍රොඩක්ට් එහෙම නැත්නම් ඔරක් රේට් එක දවසකට අපේ ශරීරයට 16,000කට වැඩිය ලැබෙනවා නම් අපිට විශේෂයෙන්ම ශරීරය ඇතුළෙන්ම ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය වෙලා මේ ෆ්‍රී රැඩිකල්ස් එහෙම නැත්නම් පිළිකා කාරක ශෛලවලට විරුද්ධව කටයුතු කරන්න විශේෂ ශක්තියක් ලැබෙනවා. ඉතින් මේ ඔරෙක් රේට් එක සම්පූර්ණ කරගන්න පුළුවන් විදිහ කොහොමද බලමු. ඒ තමයි අපේ මුළුතැන්ගේ තියෙන මුළුතැන්ගේ ඇතරම් ෆාමසියක් වගේ. මොකද ඒකේ තියෙන 3-5 තමයි මේ ඔරෙක් රේට් එක ශරීරයට ලබා දෙන්නේ. ඉතින් ඒකෙදි විශේෂයෙන්ම කුරුඳු, ඉඟුරු, සාදික්ක, වසාවාසි, ඒ වගේම විශේෂයෙන්ම ගොරකා, සුදුලූණු මේ වගේ දේවල් ඉස්සර ඔක අපේ පැරණි මුතුන් මිත්තන් ගොරකා ගුලිය අඹරනවා කියලා ගලේ අඹර ගන්නවා. ඉතින් මේ ගොරකා ගුලියට පුළුවන් දවසට ඕනේ කරන ඔරෙක් රේට් එක අපේ ශරීරයට ලබා දෙන්න. ඉතින් මේ අද දවසේ කියලා දුන්නා වගේ අපිට ආහාර පාන ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න පුළුවන් නම්
පිළිකා ඇතිවීමේ තත්ත්වවලින් අපිට ආරක්ෂා වෙන්නත් ඒ වගේම පිළිකා රෝගීන්ට තම පිළිකා ශෛල වර්ධනය වීම පාලනය කරගන්නත් විශේෂ හැකියාවක් තියෙනවා.